පළමුවෙම මේ රැස්වීමට මට ආරාධනා කිරීම ගැන මම නිරෝෂන් පෙර මන්තුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මහා වැස්සේ මේ රැස්වීම ඉදන් අපිට අහුන්කම් දෙන ඔබ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද මේ ජනතාව විඳලා තියෙන දුක් දැක්කහම මේව වැස්සක හරි ඉන්නේ අපේ ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ රෙජිමය මාරු කරන්න පුළුවන් කියන බලාපොරොත්තු ඉෂ්ට වෙන එක දකින්නයි. විශේෂයෙන්ම නිරෝෂන් පෙරේරා මහත්මයා මේ ප්‍රදේශයේ සංවිධායක හැටියට මේ ප්‍රදේශයේ ජනතාව එක්රැස් කළා එක්සත් ජාතික පාක්ෂිකයන් පමණ නෙමෙයි මහින්ද රාජපක්ෂ විරෝධී සියලු දෙනා එකතු කරලා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. මම තුමෙක් ජූනි මාසේ වෙන්නප්පුවට ආවා. වෙන්නප්පුව අපි එදා යනකොට මම ඇත්ත කියන්න බොහෝ දෙනෙක් හිතුවේ නැහැ මහින්ද රාජපක්ෂ ඒකාධිපති පාලනය අපිට කඩන්න පුළුවන් වෙයි කියලා. බොහෝ දෙනෙක් මගේ ඇහුවා රාජපක්ෂ රෙජිමය අපි කොහොමද පරාජය කරන්නේ? ජනතාවට මේක මාරු කරන්න උවමනයි. ඒත් ඒ වගේම විශාල බයක් සැකයක් තියෙනවා රාජපක්ෂ රෙජිමය නැති කරන්න බෑ කියලා. එදා ඒ සැකය තිබුණා. ඒත් අද අපි රැස් වෙන්නේ ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ රෙජිමය පන්නන්න පුළුවන් කියලා අපි හිතාදාගෙන ඉන්න නිසා. ජනතාව හිතාදාගෙන ඉන්න නිසා අපිට අවස්ථාව ඕනේ රාජපක්ෂ රෙජිමය පන්නන්න කියලා. ඒ සඳහා මේ ජනාධිපති නැති කරද්දී විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කැපවීමක් කරන්න මෙහාට ආවා. විශේෂයෙන්ම පොදු අපේක්ෂාවෙන්න දේශපාලන පක්ෂ සියල්ලම එකතු කරන්න, සමාජ සංවිධානය එකතු කරන්න, පූජා පක්ෂ එකතු කළා, පැවිදි පක්ෂ එකතු කළා, මහින්ද රාජපක්ෂ විරෝධී එක පොදු අපේක්ෂකයෙක් එක පොදු පෙරමුණක් ඇති කරන්න. ඒ වගේම කැපකිරීමක් අපි එක්සත් ජාතික පක්ෂයෙන් කළා තියෙනවා. ඇයි අපිට උවමනා වෙලා තියෙන්නේ? අද මේ රටේ ජනතාවට විශේෂයෙන්ම රාජපක්ෂ රෙජිමයෙන් බේරාගෙන යලි තමන්ගේ ජීවිතය ගෙනියන්න පුළුවන් විදියට වැඩ කටයුතු සකස් කරන්න. එදා මම මේ වෙන්නප්පුවට ආවැද්දී තිබුණේ ප්‍රශ්න තමයි අද තියෙන්නේ. මේ ධීවර කර්මාන්තය විශේෂයෙන්ම ප්‍රධාන ආදාය මාර්ගයක් වෙන වෙන්නප්පුවත් තදාල නාත්තාණ්ඩිය හලාවත මීගමුව ජායලේ හැම ප්‍රදේශයේම මේ ප්‍රශ්න තියෙනවා. අද අපේ ලංකාවේ ධීවරයන්ට ලංකාවට මුහුදේ තමන්ගේ ජීවිතාව ගෙනියන්න අවස්ථාව නැහැ. අද මේ රටේ මුහුද විකුණලා තියෙන්නේ. අද මේ රටට එන්නේ විදේශ මුහුද යාත්‍රා. චීන ට්‍රෝලර්, තායිවාන් ට්‍රෝලර්, කොරියාවේ මුහුද යාත්‍රා, ඒ ඔක්කොම ඇවිල්ලා ඒවෙන් ප්‍රයෝජන අරගෙන අද අපේ ධීවරයන්ට කිසි විටක ධීවර කර්මාන්තය දෙන්න මහා මුහුදේ ධීවර කර්මාන්තය දෙන්න තියෙන අවස්ථා නැති කරලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාම මේ රටේ අපේ මුහුදේ විදේශ මුහුද යාත්‍රා එන එක නවත්තනවා කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. මින් පස්සේ අර එදා තිබුණේ බය විදේශ මුහුද යාත්‍රා එනවා, විදේශ ට්‍රෝලර් එනවා, චීන ට්‍රෝලර් එනවා, අනික් ට්‍රෝලර් එනවා, අනේක නවත්තලා යලි අපේ ජීවර කර්මාන්තය දිනු කරන්ටයි අපි පියවර ගන්නෙ. ජීවර කර්මාන්තය දිනු කරන්ට අලුත් තාක්ෂණය ගේන්න, ඒ වගේම ඒ වුමනා මුදල් ලබලා දෙන්න, ඒ සියල්ලටම ආධාර මුදල් ලබලා දෙන්න අපිට වැඩසටහන තියෙනවා. ඒ දේ ඔක්කොම කරන්න අපි ඉස්සෙල්ලා ලංකාවේ මුහුදට මේ විදේශ මුහුද යාත්‍රා නවත්තන වැඩසටහන පටන් ගන්නවා. මේ අවුරුදු දවස් 100 වෙනි සටහනේ විදේශ මුහුද යාත්‍රා එන එක නවත්තන්ටයි අපි පියවර ගන්න කියලා මම කියන්න කැමතියි. ඒ වගේම තමයි අනික් ප්‍රශ්න තමයි අපි කොහොමද යුරෝපීය සංගමේ යුරෝපීය වෙළඳපොළට යන්නේ? අද GSP Plus එකක් නැති වෙලා ඊට පස්සේ රතු නෝටිස් එක ඇවිල්ලා තහනමත් ඇති වෙලා තියෙන්නේ. එහෙනම් අලුත් ආණ්ඩුවක් ඇති කරාම
මත් ප්‍රමුඛත්වය දෙන්නේ යුරෝපීය සංගමයකට සාකච්ඡා කළා යලි අපේ දීවරයන්ට යුරෝපයේ වෙළඳපොළ ලබා ගන්නට ක්‍රියාකරන එක කියලා මම විශේෂයෙන් මෙතන කියන්න කැමතියි අන්නේ දෙකම විදේශ ට්‍රෝලරණ එකත් යුරෝපීය වෙළඳපොළට අපේ දීවර නිෂ්පාදනය යලි ඇතුළු කරන්න ඒ තහනම් නියෝග ඉවත් කරන ඒ දෙකම මම උද්ගලිකව බාර අරගෙන කරලා දෙනවා කියලා මේ අවස්ථාවේදී මම ඔබ සියලු දෙනාටම කියන වෙන කාගෙන්වත් බය වෙන්න එපා ඒ වගකීම මම බාර අරගෙන මම මේ වැඩ කටයුත්ත කරනවා කියලා කියන්න කැමතියි අපිට තවත් ඒවා තියෙනවා මේ දීවර වරාය දිනු කරන්න තියෙනවා එදාම මම ආවම මේ වෙන්නක්කුව පැත්තේ හලාවත පැත්තේ අපි කතා කරන්නේ විශාල දීවර වරායවල ඇති කරන්න විශාල දීවර වරාය ඇති කළා ඒ දීවර වරායවල් කටුනායක ගුවන්තොටුපොළෙන් එකතු කළා අපේ දීවර නිෂ්පාදනය කොළඹ වෙළඳපොළ විතරක් නෙමෙයි පෑලිය හොඩ වෙළඳපොළ විතරක් නෙමෙයි දඹුල් වෙළඳපොළ විතරක් නෙමෙයි දුබායි වෙළඳපොළට ටෝකියෝ වෙළඳපොළට යුරෝපීය වෙළඳපොළට යවන්න පුළුවන් විදියට තමයි අපි විශාල දීවර වරාය නැති කරගන්නේ ඒ දීවර වරායෙන් ඒ වගේ මොහොමනා නම් ඒ දීවර කර්මාන්තේ තවත් දියුණු කළා ඒ අපේ දීවර නිෂ්පාදනය මේ වරාය වල ඉඳගෙන කෙලින්ම පැයක් යන්න ඉස්සෙල්ලා කටුනායකට ගෙනල්ලා කටුනායක ගුවන්තොට පොළෙන් ගුවන් යානා වලට දාලා පිටරට යවන්න පුළුවන් විදියට තමයි අපි මේ වැඩ කටයුත්ත කරන්නේ එක්සත් ජාතික පක්ෂය සංවර්ධන මේ රටේ කරා ආපහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාම ඒ වගේ සංවර්ධනයක් අපි කරන්න යනවා ඒත් ඒ කරන සංවර්ධනේ නැවු නැති වරායවල් හදන්නේ නැහැ අපි දීවරයන්ට විශාල වරායවල් හදනවා ඒකෙන් දීවර කර්මාන්තය දිනු කරන්න අපි තිරුකුණාමලේ වරාය දිනු කරනවා ඒත් නැවු නැති වරායවල් හදලා ඔමිස් ගන්නෙ නැහැ ගුවන් යානාලේදී ගුවන් තොරතුරු වල හදලා අපි කොමිස් ගන්නෙ නැහැ ඒ ගුවන් යානායන මේ කටුනායක ගුවන් තොරතුරුවල තවත් දියුණු කරනවා අපේ දීවර නිෂ්පාදනය මේ ප්‍රදේශයේ තියෙන කෘෂි නිෂ්පාදනය අපිට ගුවන් යානා මගින් ලෝක වෙළඳපොළ වලට යවන්න ඒ අවස්ථාව සැලසන්න අපි පාරවල් හදුවා මීට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂ රජයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වුණාම අපි ඒ වගේම පාරවල් හදන්න යනවා ඒ පාරවල් හදන්න මෙච්චර වියදම් කරන්නේ නැහැ. අද පාරක් හදන්න අධිවේග මාර්ගයක් හදන්න කිලෝමීටර ගන්න වියදමෙන් 140කින් 150කින් ඒ මාර්ගය හදනවා කියලා අපි කියන්න කැමතියි. ඒත් අපේ වැඩියෙන්ම අද රාජපක්ෂ වැඩිමේ බලන්නේ ඉදිකිරීමේ කර්මාන්තෙන් කොමිස් ගන්න. අපි රටේ සංවර්ධනයට උමනා ඉදිකිරීමේ කර්මාන්තෙ දෙනවා. ඒත් අපේ ප්‍රමුඛත්වය දෙන්නේ විදේශ ආයතන මේ රට ලබා ගන්න. ජාතික ආයතන ලබා ගන්න. අලුත් කර්මාන්ත ශාලා හදන්න. අලුත් හෝටල් හදන්න. අඩුපාඩු දෙනේව නෙමෙයි. නුපුහුණු කම්කරුවන් ගන්නේව නෙමෙයි. පුහුණු කම්කරුවන් ගන්නේව. තාක්ෂණය දන්න නිලධාරීන් ගන්නේව. මේ වැඩ කරන ඇයට මේ පුහුණුව ලබා දෙන කර්මාන්ත ආයතන මේ තාක්ෂණ දැනුම ලබා දෙන ආයතන ඔන්න හෝටල් කම්පියුටර් කර්මාන්ත අපි කැප වෙලා ඉන්නේ මේ ආයතන ලබාගෙන විදේශ ආයතනේ ලංකාවේ ආයතන ලබා ගන්න තාක්ෂණේ ලබා ගන්න කල්මනාකාරත්වය ලබා ගන්න වෙළඳපොළ ලබා දීලා ඊළඟ අවුරුදු පහේදී රැකියා ලක්ෂ ආදායම් රැකියා මාර්ග ලක්ෂ 10ක් බිහි කරන්න කියලා මම විශේෂයෙන් මෙතන කියන්න කැමතියි. මොකද මේ රටේ ජනතාව ජීවත් වෙන්න ඕනේ. මොකද රැකියා තියෙන්න ඕනේ. අපි මෙහෙම රැකියා ඇති කරනකොට කර්මාන්තාර ඇති කරන අවස්ථාවේදී කෘෂි කර්මයේ දීවර කර්මාන්තේ නවීකරණයක් ඇති කරනකොට කම්පියුටර් කර්මාන්ත අනෙක් තාක්ෂණයේ උපයෝග කරගන්න ව්‍යාපාර ගේන අවස්ථාවේදී සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ ආදායම දෙගුණයක් වෙනවා. අන්න ඒව කරගන්නයි අපි විශේෂයෙන්ම ආණ්ඩුව ඇති කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තිබුණදී ජේආර් ජයද මහත්මයාට ප්‍රේමදාස මහත්මයාට අපි කර්මාන්ත ශාලා වෙළඳ කලාප ඇඟලුම් කර්මාන්ත විශාල සංඛ්‍යාවක් ඇති කරා ඒක අපි තනියම කරපියෝ දැන් බලන්න අනෙක් පක්ෂයක එකතු වෙලා අපි කරනකොට
මේකට තියෙන වාසිය ඉන්නේ ඔක්කොම කරන්න ඉස්සෙල්ලා ආදායම් වැඩි කරන්න ඕනේ. පඩි වැඩි කරන්න ඕනේ. ආණ්ඩුවක් කොහොමද පඩි වැඩි කරන්නේ? ආණ්ඩුවක් පඩි වැඩි කරන්නේ ඉස්සෙල්ලාම රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා. රජයේ සේවකයන්ගේ පඩි වැඩි වුණාම සංස්ථා සේවකයන්ගේ පඩි වැඩි වෙනවා. සංස්ථා සේවකයන්ගේ පඩි වැඩි වුණා පුද්ගලික අංශයේ පඩි වැඩි වෙනවා. ඒකෙම වතුකරේ පඩි වැඩි වෙනවා. එහෙනම් අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න. අපේ පරමාර්ථය අතට තව වැඩිපුර රුපියල් 2000ක් ලැබලා දෙන්න. දැන් අයවැයි මහින්ද රාජපක්ෂමයි තුමා කිව්වා එයා 15000කින් වැඩි කරා කියලා. ඒත් ඇත්ත වශයෙන් අන්තිමට අතට ලැබෙන්නේ රුපියල් 2900ක් විතරයි. මොකක්ද අපි කරන්නේ? අපි ඉස්සෙල්ලා අතට දෙනවා රුපියල් 5000. ඒකයි අන්තර දීමනාව. රුපියල් 5000 දෙනවා පෙබ්‍රවාරි මාසෙ. ඒකට සිංහල අවුරුද්ද වෙනකොට අතේ මුදල් තියෙනවා. ඒ රුපියල් 5000 දුන්නාන් පස්සේ අපි අයවැය තියෙන විදිහට වැටු වැඩි කරන්න යනවා. අර දීමනා අරගෙන විශ්‍රාම වැටුපට එකතු කරනවා. ඒවා කරාන් පස්සේ තවත් ඉතිරියක් තියෙනවා. අනේ ඉතිරිය තියෙන ඊට පස්සේ එක ගෙවුවාම 10000 වෙන්න යනවා. එහෙනම් අදීර තුනක් තියෙන ඉස්සලා 5000 දෙන්න සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා ඊළඟට වැටු වර්ධනය ඇති කරන්න අයවැය අනුව ඊට පස්සේ ඉතුරු ඒවා ගෙවන්න. අන්න එහෙම අපි කරන්නේ මුල් කාලෙම සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා පඩි වැඩි කිරීමේ ව්‍යාපාරය ආරම්භ කර රජයේ සේවකයන් පඩි වැඩි කරන්න, සංස්ථා සේවකයන් පඩි වැඩි කරන්න, පුද්ගලික අංශයේ පඩි වැඩි කරන්න, ඒ වගේම වැවිලි අංශයේ පඩි වැඩි කරන්න. මේ මුදල් වැඩිව භාවිතා වුණාම අනික කෘෂි නිෂ්පාදන මිල වැඩි වෙනවා. කොහොමද සිංහල අවුරුද්ද හොඳ සිංහල අවුරුද්ද බවට පත් කරන්නට තමයි මේ වැඩසටහන් කරගෙන යන්නේ. මෙතෙක් කල් රාජපක්ෂ ආණ්ඩුව තිබුණා. මොකුත් කරේ නැහැ. අඩි වැඩි කරන්න බැරි වුණා. අද එක පවුලකගේ සාක්කු පුරවන්න නැතුව ඔබ හැම එක්කෙනාගේම සාක්කු පුරවන වැඩසටහනක් තමයි අපි කරන්නේ. ඒකයි අපි ඉල්ලා තියෙන අලුත් දේශපාලන සංස්කෘතිය. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාම අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් ඇති කරගත්තා. ඇති කළා මේ විධායක ජනාධිපතිකම අහෝසි කරාම අපි පාර්ලිමේන්තු ඡන්දයට යනවා. පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ අපි ඔක්කොම එකතු වෙලා අඩු ගානේ අවුරුදු දෙකක් මෙරට පාලනය කරන ක්‍රමයක් ඇති කරගන්න. අනේ ඒකයි කරන්න ඕනේ. ඇයි අපි ඔක්කොම එකතු වෙලා ප්‍රතිපත්ති හදුවාම ආයතනයන් විශ්වාසයේ තියෙනවා මේගොල්ලෝ ඔක්කොම මේ ප්‍රතිපත්තියේ ඉන්නේ. ඉන් පස්සේ කවුරු ආණ්ඩු කරත් කවුරු පෙරදුණත් කවුරු දින්නත් කවුරු විරුද්ධ පක්ෂයේ හිටියත් කවුරු ආණ්ඩු පක්ෂයේ හිටියත් අපිට එකක් තියෙනවා. මේ ප්‍රතිපත්ති රාමුව වෙනස් වෙන්නේ නැහැ. අපිට විශ්වාසයක් තියෙනවා. මේ හැම එකනම එක මාර්ගය යන්නේ කියලා. ඒ නිසා කිසිම බයක් නැතුව ආයුධකින් ලංකාවට එන. අන්න ඒක කියන්න ඕනේ. ආයුධකින් ලංකාවට ගෙනාව අපි ඔක්කොම එකතු වෙලා රජයේසයෙන් පඩි වැඩි කළා. ඒකට මුදල් මාර්ග ලබා ගන්න මාර්ග හොයාගත්තාම විදේශ ක්‍රෝඩරින් එක නැවැත්තුවාම යුරෝපීය සංගමයේ කාපව දීවර නිෂ්පාදනයේ වෙළඳපොළට ගිනේ තහනම් ඉවත් කරනවා නම් අන්න ඒ ටික කරන්න තමයි ජනතාව වෙනුවෙන් තමයි මේක තුලලා මේ අලුත් දේශපාලන සංස්කෘතිය ඇති කරන්නේ. අන්න ඒක ඇති කරන්න ඔබේ දියුණුව සඳහා තමයි ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ. එහෙනම් මේ අවස්ථාවේදී මම මීට දීර්ඝ වශයෙන් කතා කරන්නේ මට අහුම්කන් දීම ගැන ඔබ සියලු දෙනාට ස්තුති කරමින් අපි ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ රෙජිමේ පන්නර දාමු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරලා මේ වෙන්නප්පුව ප්‍රදේශයේ දියුණුව ආපහු ආරම්භ කරමු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සමාප්තිය මම අවසන් කරනවා.